ඔන්න එහෙනම් ෆරර්සිි සීස එක හත්තනි එපිසෝඩ් එකත් අරං ඇවිල්ලා තියෙන්නේෙ මේ පපිසෝඩ් එක බලන්න කලින් පලවෙනි එපිසෝඩ් හයම බලලා එන් හත්වනි එපිසෝඩ් එක පටන්ගන්නේ සනී ෆිරෝසයි දෙන්නා සල්ලි ගොඩක නිදාගෙන ඉන්නසීනකෙන් සනී ෆිරෝසුයි දෙන්නා ඉස්සල්ලම ගිහින් කරන්නේ සුපිරිම සුපිරි ෆ්ලඩ් දෙ එකක් දෙන්නටම සල්ලිදීලා ගන්නේ එක. කෝටි දොලොස්දාහක් අරගෙන ආපු සතුටට තමයි මෙහෙම මේ දෙන්නම එන්ජොයි කරන්නන්නේ ිරෝජීට පස ගිහින්. සල්ලි දී ලම අලුත් හැම එකකුත් ගන්නවා දෙන්නම පටන්ගත්තු MKG පබ්ලිසින් එකටත් අලුත් පලේස්සි එකක් අරං ඒකත් මොඩිෆයි කරලා දානවා ඉට පස්සෙ කරන්නේ සියගේ ප්‍රෙස් එකටත් අලුතින් කම්පියටර් සහම ෙනත් දාලා ක්‍රාන්ති මැගසින් එක ඔන්ලයින් පලට්ෆෝර්ම එකක් කරන එක සීටත් මේක දැකලා ගොඩාක් සතුටේ සනි ෆිරෝසය එකතුවෙලා ක්‍රන්ති මැගසින්න එකට මෙච්චර හොඳ දේවල් කරන එකට සියටත් ගොඩක් සතුටේ දෙන්නම සල්ලි ඇච්චු ගැහවා කියනක ඔපරේෂන එක ක්. ම සයට අමතක වෙලා ගිහින් අනි පැත්තේ මයිකල්ගේ සෙට් එක ඇමති ගාවට ගිහින් කියන්නේ කෝටි දොලොස් දහක හොරසලේ මන්සුර අපිට හොරෙෙන් ඉන්දියාවට අරංයඇවිල්ලා තියෙන්නේ කියලා මේ ගන දැනගත්තට පස්සේ ඇමතිට හොඳට ම අරහයනවා මේක මෙතනදි කියන්නේ අපි ආරම්භ කරලා තියෙනසිට 600 මැශන් එකවත් මේ නෝට්ටු අල්ලගන්න බැහැ මේවා ඔක්කොම රුපියල් දෙදාහ නෝට්ට කියලා මේක දැනගන්න පුළුවන් එක්ම විදිහ තමයි මේක කියලා මේක රුපියල්දිහ නෝටු දෙක් ගිනි තියෙනවා රතු ගෙන දල්ලා කෙනග තමයි හොරනෝටුව මේකින් විතරයි අපිට හොරනෝටුවක්ද නැද කියලා හොයාගන්න පුළුවන් කියලාත් මේග මෙතන දිියෙනවා හැමෝවම යවලා එතනින් ඇමතිට පස්සේ මයිකල්ට හොඳටම බනින්න පටන්ගන්නවා මට නිදහසට කරුණු කියන්න එන්නේ පා ඉල්ලපු හැමදේමදීලා තියෙන්නේ ගිහින් කෝටි දොස්දාහ හොයන්න කියලා තරහිම් මයිකල්ට බැනලා ඇමති එත්තන යනවා ඉල්ළඟ සීන්නගේ අපිට පෙන්න්නන්නේ මාම ඇවිල්ල සනීවයි ෆිරෝසොයි මීට් වෙන සීනක මේ වෙලාේ මාම කියන්නේ සිය මේ දවා ැනගත්තොත් නම් අනිවාරයෙන්ම දෙන්නවම ආයපාරක් එලවනවා මම ආවේ ආයපාරක් කියලා යන්න මංසුර හොඳ පුද්ගලෙක් නෙම දැන් ඇති මේ කරන වැඩේ නවත්තන්න කියලා. එත් සන නම් මාම කියනදේ පොඩ්ඩක්වත් අහන්නෙ නැහැ සියා දැනගන්නවා අනම් වා කියලා තමයි දැනගන්නේ වෙන කවරුත් නම් කියන්නෙ නැහැ දන්නෙත් නැහැ කියලා සනී මෙතනති මාමට කියනවා. එට පසේ මාම මුකත් නො කියම එත නිංञනවා. ඉළඟ සීන් එකේ පෙන්න්නන්නේ සන මේ ගෞමීට් පෙන්න්න ගිහින් ඉන්න සී එක. මේක අලුත් පලේස්ෙක්කට ගියාට පස්සේ සනී යන පලවෙනි පාර තමයි මේක. සනි මේ වෙලා මේකට පොඩි ගිෆ්ට් එකකුත් දෙෙනවා සන මෙහම ගිෆ්ට් එකක් දෙන්නේ. අවුදු පහලවේදී ඇඳපු චිත්‍රය. මේකත් මේ ගිෆ් එකට ගොඩාක් සතුට වෙනවා. මේකගේ අන්බොක්ස් කරපු බොක්ස්් එකක් ඕපන් කරදදේ කාසි එකතු කරලා තියන පොඩි බොක්් එකක් සනට හම්බුවෙනවා. එතනමතිබිල නෝට්ටුවගයක් තියෙනවා දැකලා සනී අහන්නේ කාසි වගේම නෝට්ටුත් එකතු කරනවාද කියලා. මේක කියන්නන්නේ මේ නෝට් ෝක්කම හර නෝටු. ින් ොර නෝටු පිින්ට් කරපු කිහිප දෙනක්ගගේ නෝටු මෙතන තියෙනවා මේ හැමෝම ඉන්න දැන් හිරේ කියලා. එහම කියලා මේ දවස්සලමම ආසම නෝට්ටුව තමයි ඔයා ඔය අතේ තියාගෙන ඉන්න පන්සේ නොට්ටුව මට රස්ටූර්න්ට එකකදි තමයි හම්බුේ පොඩි කෙනෙක්ෙ වැඩක් එවුණට ඩිසයින් එක පර්ෆෙක්ටු විදිහටම කරලා තියෙනවා කියලාත් මෙතනදි මේග සනට කියනවා. සනිත් මුකුත්ම දන්න නැතිගානට එහෙමද මේක හොරනෝට්ටුවදද කියලා මේකගෙන්න්න හනෝ. එයට පස දෙන්නම ගිහින් එලියෙන් දිිනර් රගගන්නවා. දෙන්නම දෙන්නටම කැමැත්තෙන් තමයි ඉන්න සනී මේකගේ ලයිෆ් එකට එන්නේ මයිකල්ගේ ටීම් එකේ අය මොනවද කරන්නේ කියලා හොයලා බලන්න එත්දැන් සනී මේකට ලං වෙලා ඉන්නේ දෙන්නම එකතු වෙලා සෙල් ිත්ගහනො ඉර් පසි දෙන්නම ගෙදරයානවා මේක මේ වෙලාවෙ සනීට යන්න දෙන්නේ නැහැ මේකට මෙච්චර ලංවෙනක ලොකු වැරද්දක් කියලා සනීට මේ වෙලාේ තේරෙන්න්නේ නැහැ ඊළඟ දවසේ උදෙම්ම නැගිටලා සනී කරන්නේ මේකගේ ෆෝන් එකේ දාලා තියෙන ඇ් එක අයිංකරන එක සනීට මේ ගැන ආදරයක් ඇති වෙලා තියන්නේ මේ මේ වෙලාවෙ නැගිටලා මොකද කරන්නේ මගේ ෆෝन එක චෙක් කරනවාද කියලා සනීගහ න සनी කියන්නේ यह ගත්තු सेෙල්फීස් ටික ගන්න හැදුවවි කියලා සනී ගියාඩ පස काම්බරය अස් කරද්දී පන්යේ नोटආය පාරක් මේगा අතට අරම්බල් නවා මෙහෙම බලලා දෙයක් මथක් වුණ වගේ මයිකල්लो මීට් වෙන්න ඉක්මනට මෙෑනො මේगा මෙතනද මाइකල්ට කියන්නේ පන්ය नोटवे දෙදා है सुුपर නोट් එකයි डि़ाइන් करරලා තියන්නේ එකම කෙන කියලා ඒ තමයි අපි හො ආර්ටිට කියලාමයිකල්ට මෙතැනදි මේක කියවා. මයිකල්ල අහනෝ කොහොමද එක පාරටම එහෙම කියන්නේ කියලා මේ වෙලාවේ මේක කියන්නේ පන්සියේ නෝට්ුවේ දෙදාහ නෝට්ුවේ එක සමානක මක් තියෙනවා ඒක තමා මේ එස්සකුර මේක ඇත්තටම එයාගේ මාක් එකක් මේ නෝට්ටවල තියෙන මෙයා ලොකු වැඩකාරයෙක් කියලා ලෝකෙටම පෙන්න්නන්න තමයි මෙහෙම මාක්ක එකක් දාලා තියෙන්නේ කියලා. එහෙම කියල ඉවර වෙලා ආයපාරක් මේක කියන්නේ අපිට මේක පාවිච්චි කරලා මෙයාව ඉක්මනටම අල්ලගන්න පුළුව. ව කියලා ගुජරාට් ප්‍රාන්තය ඇමති කෙනෙක්ගේ අල්ලපු හොරසල්ලි වගේක මේ සाइන් එක තියෙනවා මම දැක්කා මේ ඇමතිගේ මාर्ගන් අපිට සමහර විට මේ ආටිස්ට අල්ලගන්න चाාන්ස का හම්බे කියලාත් අන්තිමේදී මේगा මाइකල්ට කියනවා මයිකල්ට හම්බිලා තියනම් හොන්තම්ම चाාන්ස එකක් තමයි මේක මයිකල් කෙලම්ම මෙයන අයිට පස්සේ ගුජරාට් ප්‍රාන්තයේ ඇමති ගාවට ඔයාලට මතක ඇති සනීගේ පලවෙනි ලොකුම ඩීලෙක ඒයනි කෝටි විස්ස डීල්ල එක කරන්නේ මේ ුජරාට් ප්‍රාන්තයේ ඇමති එක් මයිකල් මෙතනදි අහන්න මේ ඇමතිගෙන් ආර්ටිස්ටව දන්නවාද කියලා ඇමති එක පාරටම හිනා වෙලා මොන ආර්ටිස්ට කෙනෙක් ගැනද අහන්න කියලා මයිකල් ගෙන්හනවා පවාමට ආටිස්ටව අල්ලලා දුන්නොත්වාගේ හොරසල්ලි අල්ලපු කේස්ක මම අයින් කරලා දාන්නම් කියලා මයිකල් කියනවත්ත එක්කම ඇමති එක් පාරටම සයිල්න්ඩ් වෙනවා චන්දෙත්ලඟ එනෙහින්ද ඇමතිටත් මේක හොඳ චාන්ස එකක් ඒත් ඇමති එක පාරටම මේ ගැන කියන්න කැමති වෙන්න නහැ මයිකල් ඊට පාසේ කරන්නේ ඇමති විස්තර දැනගන්න මේ රුපියල් දෙදා හෙ සුපර්නෝට් එක ගැන මීඩිය එකට කියන එක ඉට පස්සේ මේ රුපියල් දෙදා හෙ සුපර්නෝට්ෙක් ගැන හැම්මත් තැනකම කතා වෙන්න පටන් ගන්නවා බ්‍රේකින් නිියස්වල යන්නෙම මේ දෙදා හ සුපර්නෝට් එක ගැන මේක ලොක්කු නිියස් එකක් වෙනවා මේක මන්සු රුද්දකි නවා මේ වෙද්දි සනී ෆිරෝසොයි මේ කෝටි දොස් දාහා පොට්ට පොඩ්ඩ තැන්තැන්වලට දිිලිව කරන වැඩෙත් පටන් අරගෙන තියෙන්නේ මේ කෝටි දොස් දාහා ඉක්මන්ටම මාකට් එකට දාන්න කියලා තමයි මන්සුව කියලා තියන්නේ නිියස්සල දෙදාහ සුපර්නෝට්ටෙක් ගැන යනවා දැකලා ඇමතිතුමා මයිකල්ට ඉක්මනටම එන්න කියනවා. මෙහෙම එන්න කියලා ඇමතිතුමා අහන්නේ මේ නිියවස එක මීඩියයකට දුන්නන්නේ කවුද කියලා මයිකල් කියන්නේ මම දන්නන්නේ නැහැ කියලා ඇමති කියන්නේ මම දන්නවා මේ නිියස් එක දුන්නේ උඹ බට දැම් මොනවද ඕන වෙලා තියෙන්නේ කියලා මට මේ ප්‍රශ්නෙන් ඉක්මට ගැලවෙන්න ඕනේ මේක ලොක්කු ප්‍රශ්ණයක් වුණො චන්දෙෙන් මට පැර දෙන්න වෙන්නේ කියලාත් ඊට පසේ ඇමති මයිකල්ට කියනවා. මයිකල් ඊට පසේ කියන්නේ මේකට කිය එකම එක විදිහයි, ආටිස්ටව අපි අල්ලගන්න ඕනේ, ඌ තමයි මේසුපියල් දෙදා හැ සුප නෝට් එක ප්‍රින්ට් කරලා තියෙන්න කියෙලා ඉතිං ඒක උඹගිහින් කරපං ඇයි මට කියන්නේ කියලා ඇමති මයිකල් ගිංහනෝ මයිකල් කියන්නේ ගුජරාඩ් ප්‍රාන්තේ ඇමතිට ආටිස්ට කෝටි ගානක් පින්න්ට් කරලාදීලා තියෙනවා ඒ ඇමති දන්නවා ආර්ටිස්ට් කවුද කියලා ඒ හින්ද ඔවා වචනයක් දුන්නොත් අපිට ආර්ටිස්ට අල්ලගන්න පුළුවන් වෙයි කියලා ඉට පසේ ඇමති ගුජරාඩ් ප්‍රාන්තේ ඇමතිට කෝල්ල එක කරං හොසල්ලි කේස්ස එක මොම බලාග නම් මට ආර්ටිස්ට අල්ලලා දෙන්න කියලා කියනෝ. ඉරඟ සීන්නගේ අපිට පෙන්න්න නේ සනී මේගයි ලංචක අරගෙන ඉන්නසිීන්. මේ වෙලාවෙ සනීගේ මේකගේ ෆෝන් එකට එක දිගට මැසේජ්ස්කෝල් එන්න පටන්ගන්නවා. සනී මේගයි දෙන්නම දෙපැත්තකටගි හින් ෆෝන් සංස කරනවා. සනට කෝල් එක එන්න ෆිරෝස්ගෙන් ෆිරෝස් කියන්නෙ ගුජරාට් ඇමති කතා කරනවා කියලා. සනිත් හරි ලයින් එක ගන්න කියලා කියනවා. ගුජරාට් ඇමති මේ වෙලාවෙ කෝටිසයක් සනීගෙනුයි ෆිරස්ගෙනුයි ඉල්ලනවා. ගුජරාත් ඇමතිට ඉන්ස්ට්‍රක්ෂන් දෙ න්නේේ මයිකලොයි මයිකල් ගෙටි මේකෙනුයි. කෝටි සීට කෝටි හතල් යායක්ක් ෆිරෝස් මෙතනදදි ඉල්ලනවා. මයිකල් අනිි පැත්තෙන් කියන්නේ බාගන් කරන්න කියලා. අන්තිමේදි කෝඩි තිස් පහකට දෙගොල්ලොම කැමති වෙනවා ඇමති මෙදනද කියන්නේ මේ පාරත් කලිම්පාර වගේම ඔය දෙන්නම ඩිලුව කරන්න කියලා. සනට මෙහම කියදදි පොඩි සැකයකුත් මේ වෙලා විදියෙනවා එහින්ද පෑ විසිහතරක් ඇතුත ඕඩ රෙක් ගැන උත්තරයක් දෙන්න කියලා ෆිරෝස්ට ලයින්් එක කට් කරන්න කියලා කියනවා. මේගත් අනි පැත්තේ මේ හැම දේම අහගෙන ඉන්නේ මේ දේවල් මෙහම වෙද්දිී අනි පැත්තේ මන්සුරුවෝ මීට් වෙන්න සර යවා කෝටද. ලොස් දහතාම මාකට් එකට ගිහින්නෑ හයික මාන්්ඩගෙන් මට ප්‍රේශය කරනවා කියලා සයිරා මෙතැනදදි මන්සූරට කියනවා. ඊට පස්සේ මන්සූර් කෙලින්මයන්නේ ඉන්දදිියාවට ඉන්දදිියාවට ගිහින් සල්ලි හංලා තියන පලේසිකට ගියාට පසේ එතන සල්ලි ගොඩ ගහල තියන එක දකිනෝ. මේක දැක්කට පසේ මන්සූර්ට හොඳට මතරහයනවා. ඒක්කම මංසූර්ගේ ටීීමම් එකේන්දං ඉන්ෆමේන්ස් මයිකල්ගගේ ටීම් එකටයාවට ඔත්තු කාරයාවත් මංසූර් අල්ලගෙන මෙතනට ෆිරෝසුයි සනී දෙන්නම ඇවිල්ලයින්නේ. මෙතනදි අහන්නේ මේ ඒ ඔත්තුකාරයාම කියලා කොහොමද ඔවා දන්නේ කියලා මංසූර් කියන්නේ මම හැමෝම ගැන දන්නවා මොනොවාද කරන්නේ කොහෙද ඉන්නේ ඒ හින්ද මාව ඩෞව් කරන්න ඉපා කියලා. එහෙම කියලලා ඔත්තුකාරයක් ගාවට ගිහින් මේ ඔත්තුකාරයට වැඩිතියලා ඇතනම මරලදානො. සනී ෆිරෝසුයි හොඳටම බයිවනවා මේක දැකලා. එඩවසසි සනීගාවට ඇවිල්ල අහන්නේ මේ සල්ලි ෂස්්ටොක් එක කවදද කලිය කරන්නේ කියලා මේ සල්ලි ටික ඉක්මට මාර්කට්ක ඩයාවප පල්ලා මට හයිකම ආන්ඩකින් ගොඩක් ප්‍රශය කනවා කොහොම හරි කරලා මේක ක්‍රිය කරලා දී පල්ලා කියලා මන්සූර් එතන යනවා. ඉඩවස අපිට පෙන්නන්නේ සනී ෆිරෝසයි කතා කරගෙන ඉන්න සීන්නක මෙතනද සනී කියන්නේ කෝටිසයේ ඩීල් එක පොඩ්ඩක් රිස්කි වගේ මට එච්චරටම හිතට වදින්නේ නැහැ කියලා. ෆිරෝස් කියන්න අලුත් කෙනෙක්නෙමයිනේ. කෝටි විස්සකුත් අපි දීලන දියෙන්නේ ඒක හින්දා මේක කරමු කියලා. සනී කියන්නේ අපි හදිස්සි නැතුව හැමීට යමු කියලා. ඒත් ෆිරෝස් මෙතන දී සනීට මේක කරමු කියලා බල කරනවා අන්තිමේති දෙන්න මේ එකතු වෙලා මේ ඕඩර් එක දෙන්න කැමති වෙනවා ඉට පස්සේ ගුජරට් ඇමතිගෙන් මයිකල්ට මැසේජ්ජ එකක් කෙනවා සනීල ඕඩරක දෙන්න කැමති වුුණා කියලා. මයිකල් ඒ එක්කම හැමෝටම කතා කරලා කියන්නේ ඩීල් ඕන්් කියලා මේ ඉපිසෝඩ් එක ඉවර වෙන්නේ මෙන්න මේ සීනකින්. මයිකල් දාපු උගුල්ලට සනී ෆිරෝසුයි අහුවෙලා ඉන්නේ අන්තිම එපිසෝඩ්ඩ එකේ සනී ෆිරෝසුයි මාට්ට වෙනවාද. මයිකල්ට ටස් අල්ලගන්න පුල. ුවෙනවද මේ දේවල් ඔක්කොම දැනගන්න යමු අන්තිමේපිසෝඩ්ඩ එකට මේ 12ින්press.